අපි හෙට 74 වෙනි නිදහස් දිනේ සමරන. මම ඉතින් මේ රටේ හැමෝම දන්නවා අපිට සමරන්න වචනේ සම පරිසම්පතාර්ථයෙන්ම වෙච්ච නිදහසක් නැහැ. අපි ආර්ථික වශයෙන් තාම නිදහස් වෙලා නැහැ. ඉතින් අපේ බලදක් බලශක්තිය පාලනය කරන්නේ ඉන්දියාව. දැන් කෙරවල පිටියේ බලාගාරේ අප්‍රිකාවට දුන්නම ස්වභාවික වායු බලාගාර සම්පූර්ණ ඒකාධිකාරියන් ඇමරිකාවට. ත්‍රිකුණාමලයේ තිල් ටැංකි ටික ඉන්දියාවට දීලා ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ණයට අරගෙන ඉන්දියාව කියන අපෙම්ම තෙල් ගන්න ඕනි කියලා. එතකොට අපිට දැන් ඉස්සරහට තෙල් ගන්න වෙන්නේ ඉන්දියාවෙම තමයි. දුරේ ඒ ඛනිජ තෙල් වල සම්පූර්ණ බලය ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් එක්ක තමයි අපේ රටේ විදුලි බලය තියෙන්නේ. ඒතර විදුලි බලය නිෂ්පාදනය කියන එක දැන් ඉන්දියාවේ මත තමයි තීන්දුව වෙන්නේ. ඒතර අපිට කොහොම නිදහසක්? අපි ඇත්තටම සමරන්නේ මොකද්ද? අපි කිව්වට අපි 74 වෙනි නිදහස් සමරනවා කියලා ඇත්තටම නිදහස් සමරන විදිහක් නැහැ. ඉතින් ඒකෙන් ඒ නිසාම තමයි මේ රටේ ජනතාව දැන් තේරුම් අරන් තියෙනවා අවුරුදු 74ක් පුරාවට මේ රට පාලනය කරපු කණ්ඩායම් දෙකෙන්ම අපේ රටේ ආර්ථිකයට දේශපාලනයට මොදපත්තක් ආවෙ නැහැ. ඒ නිසා මේක වෙනස් කළ යුතුයි කියලා. ඔව් ඔබතුමාලා දැන් මේ විදිහට මෙහෙම කියද්දි මට පොඩි බාධා කිරීමක් කරන්න තිබෙනවා. ඒක රාජ්‍ය කළමනාකරණය දුර්වලයි. හරි. මේ පාර්ශ්ව දෙක පිළිබඳව ඔබට අධිචෝදනාවක් තිබෙනවා. හැබැයි ඔබට වීදි සටන් වලට බහින බල්ටි ගහලා විසිල් ගහලා ඔක්කොම කරලා සහයෝගය දෙන පිරිස් කතිරේ ගහන්න හරිම වැලිකමක් දක්වනවා කියලා අපිට පේනවා. ඔබගේ විශාල රැස්වීම සඳහා පෙළපාලි සඳහා කොයිතරම් ජනතාවක් ඇදිලා එනවද? හැබැයි මේ ප්‍රතිඵලය ඡන්දවලදී අපි දකින්නේ නැහැ මන්ත්‍රීතුමා. ඒක අපි පිළිගන්නට අපිට ස්වයං විවේචනයක් තියෙන්න ඕනනේ. අපිට ඒක නැහැ. අපිට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන අනෙක් පැත්ත තමයි ඇයි මේ විදිහට අනෙක් පාර්ශ්ව දෙක සඳහා ප්‍රධාන පක්ෂ දෙක සඳහා කොයි වැරද්ද කරත් කොයි දූෂණය කරත් කොයි මොහොතේ වුණත් ජනතාව පෙළ ගැහිලා යන්නේ? ඔබට බැරි ඔවුන්ට පුළුවන් දේ කුමක් කියලාද විශ්වාස කරන්න? එහෙම බැලුවම ඔබ රට හදන්න කලින් පක්ෂ කළමනාකරණයේ යම් කිසි දුර්වලතාවයක් තියෙනවා කියලා පිළිගන්න වෙනවා නේද? ඇත්තටම අපි පිළිගන්නවා පහුගිය කාලේ පුරාවට ජනතාව සාතිසේ බහුතරයක් ජනතාව අපිට ආදරය කරනවා. අපි තමයි කවදා හරි දවසක මේ රට හදන්නේ. ඔයාලගේ ප්‍රතිපත්ති හොඳයි, ඔයාලගේ වැඩපිළිවෙල හොඳයි, ඔයාලා විනයගරුක දේශපාලන පක්ෂයක්, හොරකම් දූෂණේ නැහැ, කැපකිරීම තියෙනවා, ඒ ඔක්කොම කියනවා. එනිසා එක්සත් ජාතික පක්ෂ සමාජිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු ඒ කණ්ඩායම වල අපිට ආදරය කරනවා. අර කතාවක් තියෙනවනේ තරුණ ආදරය කරන දෙන්නේ ආදරය කරනවා පස්සේ හැබැයි කසාද බඳින්නේ වෙන කෙනෙක්. හැබැයි වෙන කෙනෙක්ව කසාද බැඳලා පෞල් වෙලා ඉතින් දරුමල්ල එහෙම ඇති වෙලා ටික කාලයක් යනකොට ඒ පෞල් ජීවිතය එපා වෙලා කලකිරිලා හැම වෙලාවෙම හිතන අපරාධේ මං අහවලා කසාද බැඳනා නම් හරිනේ කියලා හිතනවා. ඔබ හිතනවාද ඒ කෘතිය මෙතනට දැම්මට පස්සේ ජනතාව එහෙම මේ අවස්ථාවේ සිතා බලමින් ඉන්නවා කියලා? එහෙම එහෙම තමයි සිද්ධ වුනේ. හා කවුගේ කාලේ පුරාටම සිද්ධ වුනේ ඒ අතීතය. දැන් මං දැන් ඒකෙම නැහැ. මම මේ කියන්නේ ඇතු ඒක තමයි. දැන් ඒ தත්ති වෙනස් වෙලා ඒක අත්දැකීමෙන්ම තේරුම් අරගෙන. ඒ නිසා දැන් ජනතාව මේ අලුත් ප්‍රවණතාවේ මං හිතන්නේ ඒක මේ මාස 3-4ක කාලෙ තුල තමයි වෙනස් වුනේ. ජනතාවගේ පැත්තෙන්ම මතවාදයක් ඇවිල්ලා තියෙනවා. අපි ආදරය කරන දේශපාලන පක්ෂයම තමයි වැළඳ ගන්නත් ඕනේ, ඒ පක්ෂයම තමයි බලයට ගෙන්නත් ඕනේ කියන එක.